මේ ඉතිහාසය හදපු ඉතාම දැවන්තම ප්‍රබලම නායකයෝ ටික එකතු කරපු සම්දානේ තමයි මේ තියෙන්නේ. පළවෙනියෙන් ජනාධිපතිවරු දෙන්නෙක්, ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක්, ඒ වගේම අනෙක් පැත්තෙන් වර්තමාන ජනාධිපතිතුමාගේ ආශිර්වාදය දිනාගත් දැවන්තම සම්දානේ. ඒකෙන් අදහස් කරන්නේ පැහැදිලිව ජනාධිපතිවරු 3 දෙනෙක්ගේ නායකත්වයෙන් ලැබෙන සම්දානයක් බවට මේ සම්දානේ පත් වෙනවා. ඒක මේ රටේ ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. එක පැත්තකින් දෙවනුව මේ 3 දෙනාම රටට ආදරය කරන, රටේ ජාතික බලවේග සමග එකට වැඩ කරන, ඒ වගේම අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් කැපලා වැඩ කරන නායකයෝ පිරිසක් තමයි මේකට එකතු වෙලා තියෙන්නේ. යම් යම් කාරණා මත බෙම් වෙලා හිටියත් අපි සියලු දෙනාම නැවත එකට එකතු වෙලා එක මතයක ඉඳගෙන ජාතික බලවේග සහිතව මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඉදිරි අවුරුදු 5ක කාලය රටේ අලුත් ආණ්ඩුවක් හදන්න අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැමෝම පවතිනවා. ඒකේ සභාපතිතුමා විදියට මෛත්‍රීපාලසේන සිනමැතිතුමා ඉන්නවා, ලේකම් විදියට මහින්ද අමරණමැතිතුමා ඉන්නවා. ඒ වගේම තමයි දැන් මම අර කිව්වේ පොජන එක්සත් පෙරමුණ තිබුණානේ 94 ඉඳලා. ඒකට අනෙක් පැත්තෙන් අපි හදුවානේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. පොජන එක්සත් පෙරමුණක් තියෙනවා, එක්සත් ජනතා නිදහස් සන්ධානයක් තියෙනවා, දෙකම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඕන වෙලාවක අපිට සන්ධානයක් විදියට ඉදිරියට යන්න පුළුවන්. සමහරවිට බොහෝ දුරට ඊළඟ මේ මැතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ අපිට ඒ සමහරවිට ඒ ලාංඡනයට තරඟ කරන්න සිද්ධ වෙයි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.